කොහොමද අද අපි බලන්න හදන්නේ තනියම බැලුවොත් තෑගි දෙනවා කියලා කියපු හොරර් මූවි එකක් මේකේ නම වෙරෝනිකා මේක ස්පැනිෂ් ෆිල්ම් එකක් එහෙනම් අපි යමු ෆිල්ම් එක බලන්න දිනේ 1991 ජුනි 15 වෙනිදා පොලිසියට කෝල් එකක් එනවා ගෑනු ළමයෙක්ගෙන් එයා ඇතුලේ අපිව බේර ගන්න කියලා මේ වෙලාවේ පොලිසිය මේ ආපු ඇඩ්‍රස් එකට වාහන වලින් එනවා ඒ වෙලාවේ මැදිවියේ ගෑනු කෙනෙක් දුහලා ගිහිල්ලා ගෑනු ළමයි දෙන්නෙක්ව තුරුල් කර ගන්නවා ඊට පස්සේ පොලිසිය ඒගේ ඇතුළට යනවා ඒගේ ඇතුළට ගිහිල්ලා පොලිසිය එකපාරම බය වෙලා වගේ බලන් ඉන්නවා ඊට පස්සේ අපිට පෙන්වන්නේ ඊට දවස් 3කට කලින් මේ ඉන්නේ වෙරෝනිකා මෙයා තමයි පවුලේ වැඩිමලා මෙයාට ඉන්නවා නංගිලා දෙන්නෙක් ඒ දෙන්නා ට්වින්ස්ලා ඒ වගේම තව චූටි මල්ලි කෙනෙක් මෙයා තමයි පවුලේ කට්ටියව උදේට ලෑස්ති කරලා ඉස්කෝලේ ගෙනියන්න ඕන වැඩ ටික කරන්නේ මොකද මෙයාගේ අම්මා ගොඩක් වෙලාවට රැට වැඩ කරන්නේ වැඩ කරලා ඉද්දි පරක් වෙනවා ඒ නිසා අම්මා ටිකක් දවල් වෙනකන් නිදියනවා එහෙම වුණ එකම හේතුව මේගොල්ලා තාත්තා ළඟගදී නැති වුණ නිසා ඉතින් වෙරෝනිකා යාගේ නංගිලා දෙන්නයි මල්ලී එක්ක ඉස්කෝලේ යනවා නංගිලා දෙන්න යන්නේ වෙරෝනිකාගේ ඉස්කෝලේටමයි මල්ලීව නර්සරියකට දාලා ඊට පස්සේ වෙරෝනිකා ඉස්කෝලේට යන්නේ මේ ඉස්කෝලේදී එදා උගන්වනවා එදා සිදුවෙන්න තියෙන සෝලාර් ඉක්ලිප්ස් එකක් ගැන ඒ කියන්නේ සූර්යග්‍රහණයක් ගැන ඒ වෙලාවේ නන් කෙනෙක් කියලා දෙනවා ඒ සූර්යග්‍රහණය වෙන්න ඕන විද්‍යාත්මක විදිය. ඒ වගේම එයා පැහැදිලි කරනවා ඒකේ තියෙන මිත්‍යා මතත්. මිනිස්සු ඉස්සර සමහර සංස්කෘති සහ සමහර ශිෂ්ටාචාරවල සෝලාර් ඉක්ලිප්ස් එකක් කියන්නේ අඳුර රජ කරන වෙලාවක් කියලා විශ්වාස කරලා තියෙනවා. ඒ වගේම මේ වෙලාවේ බිලි පූජා සහ මිනිස්සුන්ගේ සැක්‍රිෆයිස් කරන වැඩ කරා කියලාත් මේ නන් මේ ක්ලාස් එකට පැහැදිලි කරලා දෙනවා. ඉතින් එදා ඉස්කෝලේ සූදානම් කරලා තියෙනවා රූෆ් ටොප් එකේ මේ සූර්යග්‍රහණය නරඹන්න. ඒ ළමයි ඔක්කොම රූෆ් ටොප් එකට යනවා මේ වෙලාවේ පන්ති ඔක්කොම වැඩ නවත්තලා. ඉතින් වෙරෝනිකායි එයාගේ තව යාළුවෝ දෙන්නෙකුයි උඩට යනව වෙනුවට බේස්මන්ට් එකට යනවා පොඩි පරීක්ෂණයක් කරන්න භූතයෝ සම්බන්ධයෙන්. එයාලා කියවපු පොතක සූර්යග්‍රහණයක් වෙලාවේ මේක කරොත් බලය වැඩි කියලා කියලා තිබුණා. මේ බේස්මන්ට් එක අඳුරු ජරා ජීර්ණ වුණ කළුවර තැනක්. හැබැයි මේ තුන්දෙනා බය නැහැ. මේ තුන්දෙනා ගිහිල්ලා වැඩේට ලෑස්ති වෙනවා. මේ අතතුර ඉස්කෝලේ අනිත් ළමයි ටික රූෆ් ටොප් එකට වෙලා සූර්යග්‍රහණය නරඹන්න ලෑස්ති වෙනවා. ඒගොල්ලෝ ගෙනල්ලා තියෙනවා ෆොටෝ නෙගටිව් බලන්න සූර්යග්‍රහණය. ඒකෙන් ඒගොල්ලන්ගේ ඇස්වලට සිදුවෙන අහණිය අවම කරගන්න. වෙරෝනිකාගේ නංගිලා දෙන්නත් උඩ ඉන්න. මේ අතතුර බේස්මන්ට් එකේ වෙරෝනිකා යාගේ යාළුවෝ දෙන්නයි ඔවුජා බෝඩ් එකක් පාවිච්චි කරලා භූතාත්ම කන්ටැක්ට් කරගන්න හදන්නේ මේ වෙලාවේ. ඒගොල්ලෝ හදන්නේ ඒගොල්ලෝ ආදරය කරන අයව සම්බන්ධ කරගන්න. මුලින්ම වෙරෝනිකා ලෑස්ති වෙනවා එයාගේ නැති වුණ තාත්තාව සම්බන්ධ කරගන්න. ඒගොල්ලෝ වීදුරුවක් තියලා ඌජ බෝඩ් එක උඩ ඇඟිලි තුන තියෙනවා. මේ වෙලාව එකපාරම වීදුරුව ගමන් කරන්න ගන්නවා මේ යාළුවෝ තුන් දෙනා බය වෙනවා. ඒ වෙලාවේ යාළ අහනවා මේ කවුද මෙයාගේ නම මොකක්ද කියලා. ඒ වෙලාවේ ග්ලාස් එක හෙට මෙහෙට මූ වෙනවා. මේ ගැන කතා කරන්න වෙරෝනිකාගේ යාළුවෝ දෙන්නා මේ වීදුරුවෙන් අත ගන්නවා. දැන් වෙරෝනිකා විතරයි වීදුරුව අත තියන් ඉන්නේ. එකපාරම මේ වීදුරුව වේගෙන් එහෙට මෙහෙට මූ වෙන්න ගන්නවා. වෙරෝනිකා විතරයි හැබැයි මේක උඩ අත තියන් ඉන්නේ. ඉතින් ආයෙත් මේ යාළුවෝ දෙන්න වීදුරුට අත තියාගෙන විස්තර අහන්න ගන්නවා. හැබැයි ඒ වෙලාවේ වීදුරු හයියෙන් මූ වෙලා වීදුරුව රත් වෙලා මේ යාළුවෝ දෙන්නගේ අත් දෙක ඒගොල්ලෝ අයින් කර ගන්නවා. හැබැයි ආයෙත් තාම අත තියන් ඉන්නේ වෙරෝනිකා විතරයි. මේ වෙලාවේ වෙරෝනිකා ගල් වල වගේ අත තියන් ඉන්නවා. ඒත් එක්කම සූර්යග්‍රහණය සිද්ධ වෙනවා. ඒ වෙලාවේ වීදුරුව පුපුරලා වෙරෝනිකාගේ අත තුවාල වෙලා ඒ ලේ වැටෙනවා මේ ඌජා බෝඩ් එක උඩට. මේ වෙලාවෙම මේ ඉටිපන්දම් පෙරලෙනවා. යාළුවෝ කලබල වෙලා මේ ඉටිපන්දම් ටික ඔක්කොම නිවා ගන්නවා. ඒ වෙලාවෙ එතන කළුවර වෙනවා. ඊට පස්සේ කොහොම හරි මේ යාළුවෝ ටික ඒගොල්ලන්ගේ ටෝච් ටික හොයාගෙන වෙරෝනිකා බලද්දි වෙරෝනිකාට සිහි නැති වෙලා ටික වෙලාවක් එයා මොනවාද මුමුණ මුමුණ ඉඳලා එකපාරම යක්ෂයෙක් වගේ කට ගොඩාක් ඇරලා කෑ ගහනවා. ඒත් එක්කම එයාට සිහි නැති වෙනවා. එයාට සිහියදී ආයේ සික් රූම් එකේ. එයාව චෙක් කරලා එයාට කියනවා රෙස්ට් කරන්න කියලා. ඒ වගේම වෙරෝනිකාට තේරුම් ගන්න බෑ මොකද එයාව සිහි නැති උනේ කියලා. ඊට පස්සේ මෙයා ඉස්කෝලේ ඇරලා එනවා නංගිලා දෙන්නව ගන්න. නංගිලා දෙන්නව ගන්න වෙලාවේ නංගි කෙනෙක් පෙන්නනවා ඒ ඉස්කෝලේ ඉන්න හෙඩ් මිස්ට්‍රස් එයා බලන් ඉන්නා වෙරෝනිකා දිහා හැබැයි එයා අන්ධයි. එයා වෙරෝනිකා දිහා බලන් ඉන්නේ වෙරෝනිකාව හරියට පේනවා වගේ. ඊට පස්සේ වෙරෝනිකා නංගිලා දෙන්නයි මල්ලී එක්ක ගෙදරෙනවා. කොහොම හරි ආප ගමන් වෙරෝනිකා යන්නේ අර ඌජා බෝඩ් එක අරන් තියන්න. ඒ ඌජා බෝඩ් එක අර වැඩේ වෙලාවේ දෙකට කැඩෙනවා. කොහොම හරි මෙයා මේක බෑග් එකකට දාලා එයාගේ අල්මාරියක් උඩින් තියලා හැරිලා යද්දි කාමරෙන් සද්දයක් එනවා. මෙයා ගිහිල්ලා බලද්දි අර බෑග් එක බිමට වැටිලා. ඊට පස්සේ මෙයා ගිහිල්ලා ආයෙත් ඒක උඩින් තියලා ආයෙත් ගිහිල්ලා ආයෙ යද්දි ආයෙත් සද්දයක් ඇහෙනවා ආයෙත් බිමට වැටිලා. මේ වෙලාවේ තමා වෙරෝනිකාට වෙන්න තියෙන ඔක්කොම වැඩ පටන් ගන්නෙ. දැන් තමා වෙරෝනිකා පැරනෝමල් එක්ස්පීරියන්ස් එකට මූණ දෙන්න පටන් ගන්නෙ. මේක තමා මූලාරම්භය. එදා කෑම ගද්දි වෙරෝනිකා කෑම ගන්න නැතුව ගෑරුප්පුවෙන් එන එන වෙවුල වෙවුල ඉන්නවා. ඒ වගේම එයා කටපුරා ගාගෙන කෑම ගන්නේ. එයාගේ නංගිලා බය වෙලා මොකද කියලා අහනවා. ඒ වෙලාව එකපාරම එයාගේ මනෝභාවයෙන් මිදිලා එයා ආපහු හරි ගිහිල්ලා එයා නංගිලට කියනවා කිසි ප්‍රශ්නයක් නැහැ කියලා. හැබැයි නංගිලා ටිකක් බය වෙනවා.
එදාර වෙරෝනිකා දකින්න ඔයාගේ පිටේ අතේ වගේ එක එක මාක්ස් තියෙනවා ටිකක් මේකට බය වෙලා එයා උත්සාහ කරනවා එයාගේ යාළුවන්ව කන්ටැක්ට් කරගන්න හැබැයි හැමෝම එයාව මග අරිනවා එදාර වෙරෝනිකා මල්ලිව නාවනා විද්‍යාවට එළියෙන් ගඩබඩ ගාලා සද්දයක් ඇහෙනවා ඉතින් වෙරෝනිකා හැරිලා එතෙන්ට ගිහිල්ලා කෑ ගහනවා නංගිලාට මේ පැත්ත බලාගෙන මේ පැත්තේ සද්ද කරන්න එපා කියලා හැබැයි නංගිලා ඉන්නේ අනිත් පැත්තේ ඉතින් වෙරෝනිකා මේක ගිහිල්ලා චෙක් කරන්න යනවා ඒ වෙලාවේ ආයේ කාමරයට ගියාම ලයිට් ඔන් ඔෆ් වෙලා ඒ කාමරේ දොර එකපාරම වැහෙනවා. වැහිලා ඉවර වෙලා එයාට ඇහෙනවා එයාගේ මල්ලි හයියෙන් කෑ ගහනවා බේර ගන්න කියලා. වෙරෝනිකා කොහොම හරි දොර අරගෙන ගිහිල්ලා මල්ලිව බලනවා. ඒ වෙලාවේ මල්ලි ඉන්න ටබ් එකේ හොට් වෝට ඇරලා දාලා මල්ලිව පිච්චිලා. ඒක තමයි මල්ලි කෑ ගහලා තියෙන්නේ බේර ගන්න කියලා. ඒ වගේම එදාරෑ වෙරෝනිකා කිචන් එක අස්කර කර ඉද්දි එකපාරම ටීවී එක ඔන් වෙනවා. ඊට පස්සේ මෙයා ගිහිල්ලා ටීවී එක වහලා එතන තියෙන යමක් අල්ල ගන්න පාත් වුණාම අපිට පේනවා එයා දිහා ඩාර්ක් එන්ටිටි එකක් බලාගෙන ඉන්නවා කෙලින්ම පිටිපස්සේ ඉඳගෙන. එදාර නිදාගෙන ඉද්දි එකපාරම එයාගේ අල්මාරියේ වීදුරුව ඇරෙනවා. ඇරුණට පස්සේ එයාට කවුරු හරි කතා කරනවා වගේ දකිනවා. එයා දකින්නේ එයාගේ තාත්තා වගේ එන්ටිටි එකක් එයාට කතා කරනවා. ඒත් එක්කම එයාව පිටිපස්සේ ඇඳට වැටෙනවා. ඊට පස්සේ ඇඳෙන් අත් ගොඩාක් ඇවිල්ලා එයාව ඇඳ යටට ඇදලා ගන්න හදනවා. ඒත් එක්කම එයා දඟලලා දඟලලා හැරෙනවා. වෙරෝනිකා දැකලා තියෙන හිණයක්. හැබැයි ඒක ඇත්ත දෙයක්ද කියලා එයාට තාම තේරුම් ගන්න බෑ. ඊළඟ දවසේ ඉස්කෝලේදී වෙරෝනිකාගේ යාළුවෝ වෙරෝනිකාව මග අරිනවා. ඉතින් වෙරෝනිකා තනියම යනවා අර බේස්මන්ට් එකට මේ මොකක්ද වෙන්නේ කියලා දෙයක් හොයාගන්න පුළුවන් ද බලන්න. ඒ වෙලාවේ අර හෙඩ් සිස්ටර් ඉන්නවා මේ බේස්මන්ට් එකට වෙලා. එයා වෙරෝනිකාට කියනවා එයා කරපු වැඩේ වැරදි. ඩාර්ක් එන්ටිටීස් සමන් කරන්න හදන එක වැරදි. ඒක නිසා එයා අනතුරේ කියලා. ඒ වගේම එයා කියනවා එයාගේ සහෝදරියෝ දෙන්නයි සහෝදරයවයි බේර ගන්න. මොකද යාළටත් දැන් අනතුරක් තියෙනවා කියලා. ඒ වගේම මේ සිස්ටර් ට්‍රයි කරනවා ඒ ආත්මය මෙයාගෙන් එලවන්න එතන ඉඳන් හැබැයි ඒක සාර්ථක වෙන්නේ නැහැ. වෙරෝනිකා එදා උත්සාහ කරනවා එයාගේ යාළුවන්ට කතා කරන්න ඉස්කෝලේ වෙලාවේ. හැබැයි යාළුවෝ එයාව මග අරිනවා ඒ වගේම එයාට කියනවා එදා බේස්මන්ට් එකේ උන දේ ඇත්තක් නෙවෙයි කියලා. කොහොම හරි වෙරෝනිකා පොතක් බලාගෙන ඇවිල්ලා ගෙදර ප්‍රොටෙක්ටිව් සිම්බෝල් ටිකක් අඳිනවා එයාගේ නංගිලවයි මල්ලිලවයි බේර ගන්න. හැබැයි එදා රෑ නංගි කෙනෙක් වෙරෝනිකාට කතා කරනවා වෝකිටෝකි එකෙන්. එයා නංගිගේ රූම් එක දිහා බලද්දී එයා දකිනවා නංගිලගේ රූම් එකට අර ඩාර්ක් එන්ටිටි එක ඇතුල් වෙනවා. ඊට පස්සේ වෙරෝනිකා යද්දී නංගි කෙනෙක්ගේ බෙල්ල මිරිකනවා හේන්ටිටි එක. කොහොම හරි වෙරෝනිකා ඇවිල්ලා බේර ගන්නවා නංගිට ඇහැරෙනවා. නංගි කියනවා වෙරෝනිකා තමයි බෙල්ල මිරිකුවේ කියලා. හැබැයි වෙරෝනිකා කියනවා බය වෙන්න එපා එයා ආවේ බේර ගන්න කියලා. එදවර වෙරෝනිකා දකිනවා හීනෙන් එයාගේ නංගිලා දෙන්න ඇවිල්ලා එයාගේ මස් කනවා. එයා දඟලලා 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 බේරෙන්න උත්සාහ කරනවා. ඒ වගේ මෙයා එකපාරම බය වෙලා ඇහැරෙනවා. මේ වෙලාවේ මෙයාගේ ෆස්ට් පීරියඩ් එක පටන් අරන්. ඊට පස්සේ වෙරෝනිකා මැට්‍රස් එක පිහදානවා හොදනවා මේ වෙලාවේ වෙරෝනිකා මැට්‍රස් එක උස්සලා බලද්දී ආ දකිනවා මැට්‍රස් එක යට බර්න් මාක්ස් තියෙනවා ඊට පස්සේ මෙයා ගිහිල්ලා එයාගේ සහෝදරියන්ගේ සහෝදරයාගේ මැට්‍රස් උස්සලා බලද්දී ඒ මෙට්ට යටත් තියෙනවා මිනිහෙක්ගේ ස්වරූපයෙන් පිච්චුණු ලකුණු මේ ප්‍රශ්නේ නිසා වෙරෝනිකා යනවා අර සිස්ටර්ව හම්බෙන්න උත්තර හොයාගන්න ඒ වෙලාවේ සිස්ටර් කියනවා එයා හිතලම එයාගේ ඇස් දෙක අන්ධ කරගත්තේ මොකද ඩාර්ක් එන්ටිටිස් එයාට පේන නිසා කියලා හැබැයි එයා කියනවා එයා ඒක අසාර්ථකයි මොකද එයාට තාමත් ඩාර්ක් එන්ටිටිස් පේනවා දැනෙනවා කියලා ඒ වෙලාවේ සිස්ටර් වෙරෝනිකාට කියනවා එයා පටන් ගත්ත පූජාව අර ඖජා බෝඩ් එකේ කරපු වැඩේ හරියට ඉවර කරේ නැති නිසා තමයි මෙයා පිටිපස්සෙන් ඉන්නේ ඒක හරියට ඉවර කරන්න ඕනේ හරි විදිහට කියලා. ඒ වගේ මේ ඩාර්ක් එන්ටිටි එකට හරි විදිහට සමු දීලා එයා ආපු දොර විනාශ කරලා දාන්න ඕනි කියලා මේ සිස්ටර් වෙරෝනිකාට කියනවා. ඉතින් වෙරෝනිකා යාළුවන්ගේ උදව් ඉල්ලන්න යනවා මොකද යාළුවෝ තමයි මුලින්ම මේ වැඩේට යත් එක්ක සම්බන්ධ වුණා ඒ නිසා මේ වැඩේ ඉවර කරගන්න යාළුවගේ උදව් ඉල්ලන්න. යාළුවෝ කැමති වෙන්නේ නැහැ. ඊට පස්සේ ආ පාටි එක ඇතුළට ගිහිල්ලා එතන ඉන්න අනිත් යාළුවටත් කතා කරනවා එන්න කියලා. මේ යාළුවා කැමති වෙන්නේ නැහැ. ඉතින් වෙරෝනිකාව කොහොම හරි පාටි එකෙන් එළියට දානවා එතන ඉන්න කට්ටිය. ඊට පස්සේ වෙරෝනිකාගේ ළඟට අර යාළුවා ඇවිල්ලා කියනවා වෙරෝනිකා අර වැඩේ කරපු වෙලාවේ මොකද්ද මිමිනුවේ කියලා. එයා කියනවා වෙරෝනිකා දවස් 3කින් මැරෙනවා කියලා තමයි එයා මිමිනුවේ කියලා. මේ වෙලාවේ වෙරෝනිකා බය වෙනවා. ඉතින් වෙරෝනිකා මේක ගැන කල්පනාවෙන් ගෙදර යනවා. එයා යන්නේ ඔළුව කැරකිලා ටිකක් අමාරුවෙන් වගේ. හැබැයි වෙරෝනිකා කොහොම හරි අම්මා වැඩ කරන තැනට ගිහිල්ලා අම්මට කියනවා එදා රෑ ගෙදර ඉන්න එන්න කියලා. ඒ වෙලාවේ අම්මා වෙරෝනිකාට කියනවා අද කඩේ වහලා එන්න විදිහක් නැහැ කස්ටමර්ස්ලා වැඩි අද ගොඩක් බිසි දවසක් කියලා. ඉතින් වෙරෝනිකා එයාගේ සහෝදර සහෝදරයෝ ටිකක් තරන් ආපහු ගෙදර යනවා. ඉතින් කවුරුත් නැති නිසා වෙරෝනිකා තීරණය කරනවා අර වැඩේ ඉවර කරන්න ඒගොල්ලන් නංගිලා දෙන්නව එකතු කරගන්න. නංගිලට මේක තේරුම් නැති වුණත් අක්කා කියන දේ අහගෙන ඒගොල්ලෝ එකතු වෙනවා. මේ ඖජා බෝඩ් එකේ වැඩේ ඉවර කරන්න. ඒ වෙලාවේ වෙරෝනිකා අර පොතෙන් පිටුවක් පෙරලලා දෙනවා එයාගේ මල්ලිට ඒකේ තියෙන ප්‍රොටෙක්ටිව් සිම්බෝල් එක ගේ වටේ අඳින්න කියලා. කොහොම හරි මල්ලිගේ අතින් වැරදි පිටුවක් පෙරලිලා එයා අඳින්නේ ආත්මයන්ට තවත් ඉන්වයිට් කරන සිම්බල් එකක්. මේකෙන් පස්සේ වෙරෝනිකා නංගිලා දෙන්නවත් එකතු කරන් අර පොතේ තියෙන විදිහට ඖජා බෝඩ් එකේ මේ වැඩේ පටන් ගන්නවා. හැබැයි ඒ ආත්මයට යන්න කියලා කිව්වට එයා යන්නේ නැහැ. ගෙදර එක එක සද්ද කරන්න පටන් ගන්නවා. ඒ පොතේ තියෙනවා
සොෆ්ට් සෝන්ග් එකක් කියලා ආත්මයට සමු දෙන්න පුළුවන් කියලා. ඉතින් මේ තුන් දෙනා එකතු වෙලා සින්දුවක් කියද්දි අර ආත්මය එක එක තැන්වල එක එක ශබ්ද දාන්න පටන් ගන්නවා. දොරවල් අරින්න වහන්න පටන් ගන්නවා. ඒ වගේම මේ ඖජා බෝඩ් එක දෙකට කැඩලා එතන තියෙන ඉටිපන්දම් නිවිලා ඒ උඩ තියෙන වීදුරුව ගේ පුරා රෝල් වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ වෙරෝනිකා මේ වීදුරුව පස්සේ යනවා. ඒ කියන්නේ එයාගේ රූම් එකට. එයාගේ රූම් එකට ගියාම අර මෙට්ට ඇතුලෙන් මේ ආත්මය ඇවිල්ලා වෙරෝනිකාව අල්ලන්න ගන්නවා. හැබැයි මේ වෙලාවේ වෙරෝනිකා දුහල යනවා. එයා ගිහිල්ලා පොලිසියට කතා කරනවා. මේ වෙලාවේ අර ආත්මය ඇවිල්ලා වෙරෝනිකාගේ මල්ලිව උස්සන් යනවා. ඊට පස්සේ වෙරෝනිකා පස්සෙන් දුහනවා. මෙයා කකුල පැටලලා වැටලා මෙයාට සිහි නැති වෙනවා. සිහියෙද්දී මල්ලි ඉන්නවා අයිනේ මුල්ලක වාඩි වෙලා. ඉතින් මෙයා මල්ලිවත් වඩාගෙන නංගිලා දෙන්නත් එක්ක දුහනවා ගෙදරින් එළියට යන්න. මේ වෙලාවේ වෙරෝනිකාගේ අම්මා දකිනවා පොලිස් වාහන එයාගේ කඩේ ළඟින් යනවා. වෙරෝනිකාගේ අම්මට අමුත්තක් දැනෙනවා. ඒ අටක් ගාලා කඩේ ඇරලා තියෙද්දී මහ වැස්සෙම තෙමීගෙන ගෙදර පැත්තට දුහන්න ගන්නවා. වෙරෝනිකා නංගිලා දෙන්නත් එක්ක දුහගෙන මල්ලි වඩාගෙන ගේ දොරකඩටම ආවට පස්සේ එතනින් එළියට බිල්ඩින් එකෙන් යන්න හදද්දී ආ දකිනවා එතන තියෙන වීදුරුවෙන් එයා ඇත්තරම මල්ලි වඩාගෙන නැහැ කියලා. එයා ඒක ඉමේජින් කරපු දෙයක් කියලා එයාට තේරෙනවා. ඒ වෙලාවේ නංගිලා එපා කියද්දී මෙයා ආපහු දුවනවා මල්ලි එක්කන් එන්න ගේ ඇතුළට. ඒ වෙලාවේ වෙරෝනිකාට අර ආත්මය පහරක් එල්ල කරනවා. එයාගේ ඔළුව ගිහිල්ලා වීදුරුවක වදිනවා. එතකොට එයා වීදුරු කටුවකුත් අතේ තියාගෙන එයාගේ මල්ලිය හොයාගෙන මල්ලිට එන්න කියනවා. හැබැයි මල්ලි කන් දෙකත් වහගෙන වෙරෝනිකා වෙරෝනිකා කියලා අක්කගේ නම කතා කරනවා. ඊට පස්සේ මෙයා කන්නාඩිය දිහා බලද්දි මෙයාට තේරෙනවා මේ හැමදේම කරලා තියෙන්නේ වෙරෝනිකාමයි කියලා. මුල ඉඳලාම යාට යාගේ ආත්මය වැහිලා ඉඳලා. ඉතින් එයා තමයි අර වතුර උණු කරලා තියෙන්නේ නංගිගේ බෙල්ල මිරිකන්න හදලා තියෙන්නේ හැමදේම කරලා තියෙන්නේ මෙයා. වෙරෝනිකාට මේක තේරිලා එයා අඬන්න ගන්නවා. ඒ වෙලාවේ වෙරෝනිකා යාගේ බෙල්ල කපා ගන්න හදනවා අර වීදුරුවේ. හැබැයි අර ආත්මය මෙයාට ඉඩ දෙන්නේ නැහැ. ඊට පස්සේ මේ ආත්මය මෙයාගේ කටට අත දාලා ඇතුල් වෙන්න හදද්දි තවත් ඒ වෙලාවේ තමයි අර පොලිසිය එන්නේ. එතකොට පොලිසිය දකිනවා මෙයා අමුතු විදිහකට හැරිලා ඉන්නවා. එයාට අර ඊවිල් එන්ටිටි එක ඇටෑක් කරනවා. ඒත් එක්කම වෙරෝනිකා සීනතේලා වැටෙනවා. මේ වෙලාවේ මේක දැකපු පොලිස් නිලධාරිය හොඳටම බය වෙනවා. ඊට පස්සේ ඇම්බියුලන්ස් එකක් ඇවිල්ලා වෙරෝනිකාවයි මල්ලිවයි එළියට අරන් යනවා. ඒ වගේම පොලිස් නිලධාරියාගේ පරීක්ෂා කර කර ඉද්දී එයා දකිනවා වෙරෝනිකාගේ පින්තූරයක් එකපාරම නිකම්ම ගිනි ගන්නවා. ඒත් එක්කම එයාට පණිවිඩ එනවා අර ආපු ඇම්බියුලන්ස් එකෙන් ඒ වෙලාවේ වෙරෝනිකා නැති වුණා කියලා. අදටත් තාමත් මේ වෙරෝනිකාගේ මරණය අභිරහසක්. මේ කතාව බේස් කරන් තියෙන්නේ එදා හිටපු පොලිස් නිලධාරියාගේ පොලිස් රිපෝට් එකෙන්. ඉතින් මේ වගේ තවත් චිත්‍රපටි බලන්න ඕන නම් හෝම් සිනමා සිංහල YouTube channel එකට subscribe කරලා තියාගන්න. එහෙනම් ගිහින් එන්න comment කරන්න, like කරන්න, share කරන්න. ජය වේවා.